नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण नमस्कार वेवा थुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु सा ए गौतम नमो अरहत सम्मा संबुदु रजानन वहांसेगे उतुम श्री सद्धर्मय मे युगे मेनविन किया दुन अपगे परम पूजनीय गुरुदेवोत्तम पिंगवत लुकुस्वामीन वहांसेट नमस्कार वेवा साधु 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 पिंगवत्ने इताम दुर्लभव अपट बुदु केनेक मुनगहुनु कालयक् बुदु केनेक मुनगहुनट पस्से ए बुदुरजानन वहांसेगे धर्मय अपे जीवितेट संबंध करगत्तोत् एकांतेन अपिट आरक्षावक् तियेनवा अपि हेमोम यम किसी स्वभावेकट यटत् इन्नवा ए तमयि हेतुफल दहमकट अपि ओक्कोम यटत् इन्नवा ए कियन्ने अपे जीविते मे हटगेन तिबेन्ने मोकेन्द हेतुवकिन् हेतुकिन हटगत्त जीवितयक् मे अपिट तियेन्ने एतर मे जीविते बुदुरजानन् वहन्से विस्तर कला जीवित तेरुं गन्न एक एक विधियट समहार वेलावट बुदुरासे मे जीविते केनक विस्तर कला एस कन नासे दिव कय मनस कियला आयतन हयक् हटियट नेद ईलंग बुदुरासे मे जीविते विस्तर कला पठवि धातुव आपो धातुव तेजो धातुव वायो धातुव ने आकाश धातुव विज्ञान धातुकल विस्तर कला ඊළඟට බුදුරජාසි මේ ජීවිතය ගැන විස්තර කළා ආයිමත් මොකක් විදියටද රූපය රූප උපාදාන ස්කන්ධය නේ වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංස්කාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය වශයෙන් විස්තර කළා ඊළඟට බුදුරජාසි මේ ජීවිතය ගැන විස්තර කළා මේ ජීවිතයේ දුකක් मे जीवित दुखे हट गए विस्तर कला तो बुधुरजान से मे मे विधि विस्तर कले मुखद अपे जीवित सबहम स्वभाव एक उपंग सत्वे सबहम स्वभाव मुखद के तेरुंगा ओमना देतमे बुधुरा से विस्तर करेंगत मत के बुधुरजान से कहले බුදුරජාණන්සේලකට බ්‍රාහ්මණෙක් ආවා. එවිල් ඇහුවා ඔබ වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද කියලා. මොකක්ද ඇහුවේ ඔබ වහන්සේ මොන වගේ මතයක්ද ජීවිතය ගැන දරන්නේ කියලා ඇහුවා. ඒ කියන්නේ කිකිනයි ජීවිතය ගැන එක එක මත දරනවනේ. ඒ කියන්නේ සමහරු ජීවිතය ගැන අදහසක ඉන්නවා මේ ජීවිතේ ඉබේ හටගත්තා ඉබේම නැති වෙලා යන දෙයක් කියලා. इन समारोह के अदाहशक्ति बुना मे जीविते मे बाहिर के बलपेम किंग हदिच्चिका युकुटे बाहिर के नाम तमय मेक विनस्करण ओ निखिल अदास समारोह समारोह के अदाहशक्ति बुना मे तमंग कैम एट तमय मेक सिद्धवेला युकुटे एकेकना एकेक मत धरा दी बुधुरहस मे ब्राह्मण विला बागुत हास उभ हंसे
ජීවිතය ගැන කොහොමද කල්පනා කරන්නේ මොන වගේ අදහස් දරන්නේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මම ජීවිතය ගැන දරන අදහස මේකයි කිව්වා මම ජීවිතය ගැන දරන අදහස තමයි මේ ජීවිතේ බෙද බෙදා බලන්න ඕන මොකක්ද අදහස බෙද බෙදා බලන්න ඕන ඒකට කියන විභජ්‍යවාදී කියලා ඒ කියන්නේ බුදුරජාණන්ගේ ධර්මයේ තුල තියෙන මේ ජීවිතය ගැන බෙදලා බලන්න ඕනේ ඒ කියන්නේ දැන් අපිට මොකද ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙත් එක්ක අපිට මොකද වෙන්නේ අපි හිතමු අපේ ප්‍රශ්න තුල අපිට උපදවන්නේ දුකක් ඒ ප්‍රශ්නයක් කියන්නේ දුකක් උපදවන දෙයක්නේ එතන මේ දුකක් නම් උපදවන්නේ එතකොට අපි හිතර මොකක්ද වෙන්නේ තරහක් අමනාපයක් නේ ඉරිසියා ඊළඟ එහෙම නැත්නම් පරිගැනීම ක්‍රෝධයක් වගේ තමයි ඉන්නේ එතන මේ බෙදලා බලන්න දන්න කෙනෙක් මේ ප්‍රශ්නේ බෙදලා බැලුවොත් එයාට එහෙම එකක් එයාගේ හිතේ ඉතුරු වෙයිද අමනාපයක් ඉතුරු වෙයිද මොකක් හරි දුක ප්‍රශ්නයක් ඇතුළේ මොකක් හරි කරුණක් ආව කියමු මොකද අසාධාරණය ඒ අසාධාරණය ආපු කාරණාව මම බෙදලා බලනවා එක එක විදිහට බෙදන්න පුළුවන් අපි හිතමු කවුරු හරි බැන්න කියලා හිතමු දැන් බැන්න කියලා හිතනකොට අපි හිතනවා මට අර කෙනා බැන්නා මට අර කෙනා නිඳා කළා මට අර කෙනා අපහාස කළා කියලා හිතනවනේ ඒ හිතනකොට මොකද වෙන්නේ අපේ හිතේ තරහක් එනවා ඒතර ඒක තමයි සාමාන්‍ය මනසේ ජීවිතය ගැන දන්නේ නැති කෙනාගේ මානසික ස්වභාවය මොකද්ද? එහෙම හිතනකොට ඇතුලේ තියෙන තරහ ඉස්මතු වෙලා එනවා. මේ කෙනෙක් ඉන්නවා එයාට බැන්නා කියලා ඒක ඇහුණු ගමන් එයා හිතනවා මෙහෙම. මට සද්දයක් ඇහුණා. මගේ කනට සද්දයක් ඇහුණා. හැබැයි සද්ද කියන්නේ අනිත් වෙලා යන දෙයක්. සද්දල ස්වභාවය මොකද්ද? මේ තිබිලා නැති වෙලා යන එකක්. සිහි කරනවා. ඊළඟට ඇසී කරනවා ඒ සද්දය ඇහුණ යම් කනකටද ඒ කන කැඩීමදී නැසී වෙනසී යන එකක් නේ. එන ඒකත් අනිත් එකක්. ඔන්න දැක්කනේ ප්‍රශ්නේ ලිහින හැටි. එයා බැනපු එක ගැන හිතනවා ඒ සද්ද ගැන හිතනවා මේක සද්දයක්. සද්ද ස්වභාවය මොකද්ද? හටගෙන නැති වෙලා යනවා. සද්දය යම් කනකට ඇසුණාද ඒ කනත් කැඩීමදී නැසී වෙනසී යන එකක් කියලා කල්පනා කළාම අර කෙනාගේ හිතේ අර තරහා අමනාපේ ලියලා අනවද ඒක හිතින් ඈත් වෙලා යනවද හිතින් ඈත් වෙලා යනද බීජයක් නම් ඒ බීජයට අපි වතුර දැම්මොත් පොහොර වැටුනොත් තමයි ඒ බීජය වැඩෙන්නේ අපි වතුරක් දාන්නේ නැත්නම් ඒකට පොහොරක් දාන්නේ නැත්නම් ඒ බීජය වෙයිලා යන තරකට දැම්මොත් එහෙම ඒ බීජෙ මොකද වෙන්නේ ඒ බීජය වෙයිලා ඒක පැලවෙන්නේ නැති ස්වභාවයට පත් වෙන. ඒ වගේ තමයි අපි හිතේ හිතන් තියෙන කුසල් අකුසල කියන හැම එකම. අපි යම් ආහාරයක්ද දාන්නේ දානකොට පෝෂණය වෙනවා. ඒතර බුදුරාසි කියන්නේ ජීවිතේනේ එහෙම බලන්න එපා. ඒකකයක් විදිහට බලන්න එපා. ඒ කියන්නේ අපි යම් කිසි තැනක නතර වෙලා බැලුවම තමයි අපිට ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒ කියන්නේ දැන් අර අපි බැනුම් අහපේකම ගමුකෝ. බැනුම් අහපේකම අපි හිතනවා මට බැන්නා. ඇයි මට බැන්නේ? ඇයි මං වගේ කෙනෙකුට බැන්නේ? කියලා හිතනකොට මොකද වෙන්නේ? අර බීජෙට පොහොර දානෝ වගේ, වතුර දානෝ වගේ බීජේ පැලවිලා ඒක ලියලා නේද? ඒ වගේ අපේ හිතේ තියෙන ස්වභාවයත් ඒකයි. එතන අපේ හිතේ මේ අදහස එනකොටම අපි හිතනවා නම් ඒ බැන්න එකත් අනිත්‍යයි. බැන්නේ යම් ඇහුනේ යම් කනකටද ඒ කනත් අනිත්‍යයි කියලා හිතනවා නම් මොකද වෙන්නේ? එතකොට එහේ හිතේ අරුබුදේ හටගන්නේ නැහැ. ඒක තමයි බෙදලා බලනවා කියලා කියන්නේ. බෙදලා බලනවා කියලා කියන්නේ ඇත්ත බලනවා. දැන් අපේ ජීවිතය කියන එක අපි බෙදලා බැලුවොත් එහෙම මේ ආයත කරුණු හයක් නේද තියෙන්නේ. ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, මනස. මේව හටගත්තේ මොන වයින්ද? මේව හටගෙන තියෙන්නේ හේතුවකින්. ඒ හේතුවකින් හටගත් ඒවා දැන් අපි හිතන් ඉන්නවා මගේ ඇස් දෙක කියලා හිතන් ඉන්නවා මගේ කන් දෙක කියලා තමයි දැන් පාවිච්චි කරන්නේ නේ මගේ නාසය මගේ දිව මගේ ශරීරය මගේ මනස කියලා තමයි හිතන් ඉන්නේ මේ මගේ කියලා එකක් තුල නෙමෙයි මේක තියෙන්නේ මොකක් තුලද හේතුවකින් හටගත්ත ඵලයක් ඇරෙට තියෙන්නේ එතන හේතුවකින් හටගත්ත ඵලයක් ඇතුළත මේ ජීවිතේ දකින්නේ එයාට ඕනම ප්‍රශ්නයක් ඕනම පීඩාවක් දරාගැනීමේ හැකියාව තියෙනවද නැද්ද? තියෙනවා.
එතකොට මේ අපි ඒකකයක් හැටියට තමන් කියන තැන ඉඳගෙන බලන නිසා තමයි අපේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැත්තේ. ඉවර වෙනවද? දැන් අපේ හිතේ තියෙන ආසාව කියන එක නේ. ආසාව කියන්නේ මොකද්ද? ඒක එක එක දේවල් ලබන්න කැමති නේ. දැන් ආසාව කියන එක දැන් අපි පිළිලද? දැන් අපිට ආසා කරපුව දැන් එපා වෙලාද? දැන් ආසා දැන් මට ආසාව දැන් ඕනේ නැහැ. එහෙමද තියෙන්නේ නැහැ. බුදුරජාණන් ආසාව තියෙන්නේ කොයි වගේද? මහා සාගරේ වගේ කිව්වා. මහා සාගරේ ස්වභාවය මොකද්ද? කොච්චර වැස්සත් කොච්චර ගංගා ගලාගෙන ආවත් නේ, සිව් දිශාවෙම ගංගා ගලාගෙන එනවා. කොච්චර වැස්සත් කොච්චර ගංගා ගලාගෙන ආවත් මහමුද පිරෙනවා කියන එකක් තියෙනවද? නැහැ කියනවා. යම් හිතක ආසාවක්ද, ආසාව කොයි වගේද? මහා සාගරේ වගේ. පිරෙලා ඉවර වෙන්නේ නැහැ. දැන් අපි අපේ හිත් දැන් අපි අපේ හැම පිරෙල ඉවර වෙනවා නම් දැන් අපිට ඔක්කොම එපා වෙලා, ඔක්කොම ආසාව බිමින් තියලා පැත්තකින් තියලා කොහොම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ? එහෙම දෙන්නේ ආසාවත් එක්ක දෙන්නේ මේ. ආසාවත් එක්ක විඳෝ විඳෝ ඉන්නේ. ආසාවත් එක්ක විඳෝ විඳෝ ඉන්නේ. ඒතුළු ආසා කරන්නේ මොකක් නිසාද? ආසා කරන්නේ අපි බෙද බෙදා බලන්න නැති නිසා. ජීවිතේ බෙද බෙදා බලනවා කියන්නේ මොකද්ද? ඇත්ත ස්වභාවය බලන්න නැති නිසා. දැන් අපි එක පැත්තකින් බලමු ඇත්ත ස්වභාවය බලන හැටි. දැන් මේ තියෙන පට සෝණ කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන ලස්සන කාරණාවක්. බුදුරජාණන් ඒ දවස්වල වැඩ ඉන්නේ මේ රජගහනුවර වේලුවනේ. කොහෙද වැඩ ඉන්නේ? රජගහනුවර වේලුවනේ. එතකොට සෝණ කියලා ගෘහපති කෙනෙක් බුදුරජාණන් ළඟට ඇවිල්ලා වන්දනා කළා, මේ කතාබස් කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාම මේ සෝණ කියන මේ කෙනාට, සෝණ කියන ගෘහපතිතුමාට මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මේ එක මිනුන් තියෙනවනේ. මේ මිනුන් බුදුරජාණන් දේශනා කරන යම් ශ්‍රමණයෙක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක්. මේ මෙන්න මෙහෙම හිතනවනම් මම හරි උසස්. මොකද හිතන්නේ? මම උසස් කෙනෙක් කියලා හිතනවනම්. එහෙම නැත්තම් මම සමාන කෙනෙක්. ඒක අපි හිතනවනේ මම උසස්. එහෙම නැත්තම් හිතනවා මම අරයා වගේ. අපි හිතනවනේ අරයා වගේ තමයි මමත්. එහෙම හිතනවනේ සමානයි කියලා හිතනවනම්. ඊළඟට එහෙම නැත්නම් තමන්ගේ හිත තමන් ඊට වඩා පහතයි, හීනයි කියලා හිතනවනම්. තමන් උසස් කියලා හරි හිතනවනම් ගෘහපතිය, තමන් සමානයි කියලා හරි හිතනවනම් ගෘහපතිය, ඊළඟට තමන් හීනයි කියලා හිතනවනම්, පහත් කියලා හිතනවනම්, ඒ හැම එක්කෙනෙක්ම හිතන්නේ ගෘහපතිය මේ අනිත්‍ය රූපයක් නිසා නේද? අනිච්චේන රූපේන දුක්ඛේන විපරිණාමේ විපරිණාම ධම්මේන. මොකද කියන්නේ? ගෘහපතිය උසස් කියලා කවුරු හරි හිතනවනම්, අයි ලස්සන කාරණාවක් මේක. කවුරු හරි උසස් කියලා හිතනවනම්, කවුරු හරි සමානයි කියලා හිතනවනම්, කවුරු හරි හීනයි කියලා හිතනවනම්, ඒ හිතන්නේ අනිත්‍ය වූ. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන, දුකටයි ති වෙනස් වන ස්වභාවයෙන් පවතින අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වෙන, හැමතිස්සෙම අන්න ස්වභාවයකට පත්වෙන රූපයක් නිසා නේද? ඒ කියන්නේ අපිට මේ උසස් කියලා හිතෙන්නේ හරි, මධ්‍යස්සයි කියලා හිතෙන්නේ, මොකද කියන්නේ සමානයි කියලා හිතෙන්නේ හරි, හීනයි කියලා හිතෙන්නේ හරි, මොකක් නිසාද? අනිත්‍ය නිසා, දුක් නිසා, ඊළඟට වෙනස් වෙන නිසා. වෙනස් වෙන්නේ නැත්තම්, දුකකට අයත් නැත්තම්, අන්න ස්වභාවයකට පත් වෙන්නේ නැත්තම් එහෙම අදහසක් අපිට ඒ විදිහ එහෙම අදහසක් එන්නේ නැහැ කියනවා. එහෙම අදහසක් එන්න ඕනේ නැහැනේ. ඒ කියන්නේ මේ උසස් කියලා හිතෙන්නේ, මේ ඊළඟට සමානයි කියලා හිතෙන්නේ, හීනයි කියලා හිතෙන්නේ මොකක් නිසාද? අපි මේ අපි රූප වේදනා රූපය වෙනස් වෙනවා කියලා දන්නේ නැති නිසා. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ යමකට දැන් රූපය අනිත්‍යයි කියලා තේරුණා නම්, දැන් මේ රූපය කියලා කියන්නේ මොකද්ද? මේ ජීවිතේ නේ බුදුරජාණන්සේ ජීවිතේ බෙද බෙදා බලන්න මං කියෝනේ කිව්වා කියලා. එතන බුදුරජාණන්සේ එක තමස දැන් මේක කියන්නේ රූපයෙන් මෙහෙම බලන්න, ජීවිතය ගැන මෙහෙම බලන්න. කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් කරලා බලන්න.
රූප දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහකට ජීවිතය ගැන බැලුවොත් අපි බලන්නේ ඒකකයකට ඉඳගෙන නෙමෙයි. ඒක අපි ඒකකයකට ඉඳගෙන බැලුවොත් මම කියන තැන ඉඳන් බැලුවොත් තමයි මේ අර්බුදේ ලෝකේ පුරා විහිදී ගින් තියෙන්නේ. දැන් පේන්නේ ලෝකේ සමහර ආගම් නාමයෙන් මිනිසු අල්ලගෙන දහස් ගණන් දෙවියන් වහන්සේගේ නාමයෙන් අර අඟල් දෙකේ කේක් කපන පිහි අරගෙන බෙලි කපන සතුටු වෙනවා. මොකද්ද ඒකට හේතුව? ඒගොල්ලෝ යම් තැනක ඉන්නවා. අපි මෙහෙම ඉන්න ඕන. අපි මෙන්න මේ විදියට ඉන්න ඕන. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මෙතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය වූ ස්වභාවයක් කියලා දන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ හිතනවා අපි ඉන්න ඕනේ, අනිත් අය ඉන්න ඕනේ නැහැ. ඒනට අපිට තමයි හරියන්න ඕන, අනිත් අයට හරියන්න හොද නැහැ. අපි තමයි ලස්සනට ඉන්න ඕන, අනිත් අය ලස්සනට ඉන්න ඕන නැහැ. එහෙම හිතන්නේ මොකක් නිසාද? ඒ ඔක්කොම හිතන්නේ අනිත්‍යයි කියලා දන්නේ නැති නිසා. එහෙනම් ඔය පිංගුතුන් හොඳට තේරුම් ගන්න. අපේ සිතේ පොඩි හරි අරුබුදයක් තියෙනවද? පොඩි හරි පීඩාවක් තියෙනවද? පොඩි හරි වෙහෙසකර බවක් තියෙනවද මේ ජීවිතේ? ඒ ඔක්කොම හටගත්තේ මොකක් නිසාද? අනිත්‍ය නිසා. ඇයි නිත්‍යයි නම් අරුබුදයක් හටගන්නවද? අරුබුදයක් හටගන්න විදියක් නෑ එතන. නිත්‍ය දෙයක නම් අරුබුදයක් හටගන්න විදියක් තියෙනවද? නිත්‍යයි නම් ඔය පිංගුතුන් වයසට යනවා කියන එකක් වෙනවද? නිත්‍යය නම් වයසට යනවා කෙනෙකුත් එන්නේ, මරණයට පත් වෙනවා කෙනෙකුත් එන්නේ, මේ විපරිණාමයට පත් වෙන කිසි දෙයක් වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් අනිත්‍ය නිසා කියනවා. අනිත්‍ය වූ රූපයක් නිසා කියනවා. රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. දැන් අපි ළඟ තියෙන ඕවා නෙමෙයිද දැන්? සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් ටිකක් මේ තියෙන්නේ. සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත් දේවල් දැන් අපි හිතන් ඉන්නේ මොකද්ද? මම, ඊළඟට මගේ, මගේ පැවැත්මයි, මගේ ආත්මයයි කියලා හිතා. එහෙම හිතන් ඉන්න කෙනෙකුට මොකද්ද නාදාස? මේ තුනේ මොකක් හරි එකක් තියෙනවා. මම උසස් කියලා හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා මම සමානයි. එහෙම නැත්නම් මම හීනයි. ලෝකෙ සියලු දෙනා ගත්තත් හැම කෙනාටම මේ තුනෙන් එකක් තියෙනවා. මොකද්ද? එක්ක උසස් කියලා හිතෙනවා, එක්ක මම සමානයි කියලා හිතෙනවා, එහෙම නැත්තම් හීනයි කියලා හිතෙනවා. ඒ තුනම මානසික රෝගද නැද්ද? තුනම රෝගයක්. කවුරු හරි හිතන නම් උසස් කියලා හිතනවා නම් ඒ හිතන්නේ අනිත්‍ය රූපයක් ගැනම අයියා. අනිත්‍ය රූපයක් ගැන, දුකට ඇත් රූපයක් ගැන, වෙනස් වෙන රූපයක් ගැන තමයි හිතන්නේ මම උසස්, මම සමානයි, මම හීනයි කියලා. එතකොට බලන්න දැන් අපි ගමු මේක තීරුම් ගන්න. මොන තීරුම් ගන්න අපි හිතමු? දැන් රහතන් වහන්සේලාට මිනිස්සු වැන්දාද නැද්ද? වැන්දා. උන්වහන්සේලා ප්‍රසිද්ධයිද නැද්ද? ප්‍රසිද්ධයි. ඊළඟට උන්වහන්සේලා නිඳා කළාද නැද්ද? කළා. අපහාස කළා නේ. එතන උන්වහන්සේලාට හිතුණාද? දැන් අපි හිතමු සාරිපුත්ත මහරහතන් වහන්සේ ගමු. දැන් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොහොමද දන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශ්‍රාවකයන් අතර අග්‍රයි කියලා. ඒත් සාමාන්‍ය සමාජය තුල කෙනෙකුට ඒ වගේ අග්‍රතනක් දුන්නොත් සමාජයේ යම් තලයක ඔයා මේ පිරිස අතර අග්‍ර කෙනා, ප්‍රධාන කෙනා කියලා දුන්නොත් එහෙම එයාට මේ පහළ ඉන්න කෙනෙක් මොකක් හරි කිව්වොත, බැන්නොත්, එයාගේ අගුණයක් කිව්වොත් එයාට මොකද වෙන්නේ? අන්න තරහ යනවා. ඒතර එයා හිතින් ලකුණු දාගෙන ඉන්නවා මම මේ පිරිස අතර විශේෂ කෙනෙක්, උසස් කෙනෙක් කියලා. ඒතර ඒ තියෙන්නේ මොකක් නිසාද? රූපය, ඒක ඒ අදහස තියෙන්නේ මොකක් නිසාද? රූපය අනිත්‍ය කියලා එයාගේ අදහසක් ඔයා දන්නේ නැති නිසා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. මාගේ ශාසනය තුල මහණේ සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියනවා. ඒතකොට එහෙම කියද්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙවියන් මරුම් බමුස ඇතුළේ කියන්නේ මොකක් කතාව? බුදුරජාන්සේනේ. ඒතර බුදුරජාන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අදහසක් තියෙනද? මම උසස්, මට මේ සියලු දෙනා සලකන්න ඕන කියලා එහෙම අදහසක් තියෙනවද? නැහැ. මම මේ සියලු දැන් එහෙම හඳුන්වා දුන්නට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අග්‍රයි කියලා උන්වහන්සේගේ ඒක මුල් කරගෙන තමන් අහසේ හිතේ නැහැ මම උසස් කියලා. එහෙනම් උන්වහන්සේට බැන්නත් එකයි, ඊළඟට ප්‍රශංසා කළත් එකයි, වැන්දත් එකයි, සැලකුවත් එකයි, සැලකුවේ නැතත් එකයි, ප්‍රසිද්ධ වුණත් එකයි, ප්‍රසිද්ධ වුණේ නැතත් එකයි. ඇයි ඒ?
අනිත්‍ය රූපය අනිත්‍යයි කියලා උන්වහන්සේ අවබෝධ කරගෙන ඉන්නේ. එතන අනිත්‍ය රූපේ අනිත්‍ය කියලා අවබෝධ කරගෙන ඉන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොනවා කිව්වත් ගානක් නැහැ. ඇයි? රූපෙන් ආරක්ෂාවක් හොයන්නේ රූපේ තුල පදිංචි වෙලා නැහැ. දැන් ගේ තුල පදිංචි වෙච්ච එක්කිනා ගේ තුලම ඉන්න එක්කිනා ගේ ඇතුළේ නම් ඉන්නේ. ඒකට වෙන කවුරු හරි ඉන්නවට කැමතිද? බලහත්කාරයෙන් ගේ කියලා මට ඕන ඒගේ. එතන මොකද වෙන්නේ? එයා කැමති. ඒ වගේ තමයි අපේ රූපය තුල මොකද වෙලා තියෙන්නේ? රූපය තුල පදිංචි වෙලා රූපය තුල පළ බින්න බහිනවා කියලා නේ උඩ කියන්නේ නේ. යන්නේම නැතුව බින්න බහගෙන ඉන්න කෙනෙකුට කියන්නේ දැන් ඔය සමහර වයසට ගියාට පස්සේ තව වයස කාච්චිලා එහෙම කියන්නේ නේ. මට මැරෙන්න ඕන කොහේද? මහගෙදර. ඇයි මොකද්ද? ඒ බින්න බැස්සට පස්සේ මැරෙන්න අවසාන හුස්ම දැන් මැරෙන්නේ කොහොමද වලක් ගන්න බෑ කියලා දන්නවනේ. එතන මොකද හිතන්නේ? එහෙනම් මං ගෙදර මැරෙන්න ඕනි. දැක්ක නේද හැටි? කොහොමද රූපෙට බැඳිච්ච බැඳිල්ල නේ. එතකොට දැන් නිකලෙස් වෙච්ච කෙනෙකුට මොනවා කිව්වත් ගානක් නැහැ. ඇයි? ඒ රූපයක් මුල් කරගෙන උන්වහන්සේ උසස් කියලා හිතන්නේත් නැහැ. සමානයි කියලා හිතන්නේත් හීනයි කියලා හිතන්නේත් නැහැ. කොච්චර පහසුවක් ඇද්ද නේ? විතක අප සාමාන්‍ය ලෝක හැම කෙනාගේම මනසේ මේ ස්වභාවය තමයි තියෙන්නේ. මොකද්ද? විතක අප හිතනවා මම මේ අය අතර හරි විශේෂ කෙනෙක් නේ. සමහරු හිතනවා මම මෙයා වගේ නේ. සමාන කර කර බලා ඉන්නවා. හොඳට බලන්න මනස ස්වභාවය. ඊළඟට හිතනවා මම හරි මුකුත් කරගන්න බැරි මහා වැඩක් නැති නෝන්ජල්. එහෙම හිතන්නේ නැද්ද? හීනයි. ඒතර මේ තුන අපේ මනසේ හැමතිස්සෙම ඒ විටිං විට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ තුනේ විටිං විට ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? අපේ රූපය ගැන අවබෝධය නැති නිසා. රූපය ගැන අවබෝධයක් තියෙනවා නම් එයා හිතනවා මේ මොකද්ද මට හිතෙන්නේ? දැන් අපි උසස් කියලා හිතුණත් එක්ක ඒකත් එක්ක අපිට යන්නේ මාන්නයන්නේ. නේද? මාන්නයක් එන්නේ. එතන යා උසස් කියලා අදහසෙදී යා හිතන මොකක්ද මම උසස් කියලා හිතන්නේ? සතර මහා ධාතුන් හරියට රූපයක් නේ. සතර මහා ධාතුන් හරියට ගත්තේ දැන් අපිට ළඟදී හරි අපිට සෝචනීය දෙයක් වුණා. ඒ තමයි මේ අපේ ස්වාමීන් වහන්සේලාමක් මේ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය කර කර ඉද්දී උන්වහන්සේ තරුණ වයසේ උන්වහන්සේ මේ කහ වුණ කියන ලෙඩේ හැදිලා උන්වහන්සේ අපවත් වුණා. දවස් 10ක් වගේ ඇතුළත. ඉතින් අපි දැක්ක උන්වහන්සේගේ ශරීරයේ අපවත් වෙලා දවස් 2 3ක් යද්දී මේ ඒ ශරීරයේ කුණු වෙලා ඊළඟ දවස්සකින් දෙකකින් උන්වහන්සේගේ දරගොඩ ලී ටිකක් දාලා ගිනි තිබ්බා. එක මොහොතින් උන්වහන්සේ ශරීරය ඉවරයිනේ. ඒතර උන්වහන්සේ අවුරුදු 30 ගාණක් සලකපු ශරීරය විනාඩි 10න් 15න් ඉවර වුණා. ඔන්න රූපේ ස්වභාවය. ඒතර මේ රූපයක් ගැන නෙවෙයිද අපි හිතන්නේ? මොකද්ද? මම උසස් කියලා හිතනවා. මම සමානයි. දැන් අපි සාමාන්‍ය ලෝකෙ පිළිගත් අය ගැන හිතලා හිතන මමත් එයා වගේ ඉන්නේ. එහෙම හිතනවා. ඊළඟට හිතනවා මම හීන. මේ මොකක් හිතුවත් හිතන්නේ මොකක් ගැනද? අනිත්‍ය වූ දුකට අයත් වූ වෙනස් වන ස්වභාවයෙන් යුතු රූපයක් ගැන තමයි හිතන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඇයි එහෙම වෙන්නේ? බුදුරජාණන් ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. උසස් කියලා හරි මම සමානයි කියලා හරි හීනයි කියලා හරි අදහසක් එන්නේ මොකද මේ අනිත්‍ය රූපෙට දුක්ඛ රූපෙට වෙනස් වෙන ස්වභාවයේ රූපෙට ඇයි එහෙම එකක් එන්නේ? බුදුරජාණන් කියනවා ඇයි එහෙම වෙන්නේ? යථා භූතස්ස අදස්සන යථාර්ථය දන්නේ නැති නිසා කියන මේ අදහසක් එන්නේ. මේ දවසක් ආනන්ද මහරහතන් වහන්සේ මේ ලෝකේ ලස්සන රූප තිබේ කාටද? දන්නා ඉතිහාසෙ කාටද? සාසුන් වහන්සේටනේ. කාටද? බුදුරජාණන් වහන්සේටනේ. ඇයි දෘෂ් මහ පුරුෂ ලක්ෂණනේ. හැමේ දූවිලි හැඳෙන්නේ නැහැ. හැමේ දූවිලි හැඳෙන්නේ නැහැ. අබිනීල නෙත් නේ. උසට සරලන මහතනේ. ඊළඟට දත් අපේ වගේ නිකන් තනින් තන ඇවිල්ලාද? නැහැ. සුදෝසුදු දත්නේ. ඊළඟට මේ වගේ ලස්සන සිරුර බුදුරජාණන් තිබ්බනේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ අතපය දැන් රැලි වැටිලා කොන්ද ටික කුඳු ගැහිලා. එතන බුදුරජාණන්සේ දුකකට ගත්තද? ලෝකේ ලස්සනම කෙනා
බුදුරහන්සේගෙන ආනන්ද ඒක තමයි මේ ජරාවට පත් වෙන ශාරීරී හැටි මේක තමයි ජරාවට පත් වෙන ස්වභාවය ඒ බුදුරහන්සේ සැලකුවේ අපිට දැන් බුදුරහන්සේ කොච්චර සැලකුවද නේ දෙවිවරු බ්‍රහ්මයෝ මිනිස්සු නේ ඒතර ඒ වගේ සැලකන රූපයක් ගාවට බුදුරහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිනෝ ගිහින් කියනවා ස්වාමීනි ඉස්සර වගේ නෙමෙයි කොන්ද ටිකක් දැන් කුදු වෙලා හැම ටිකක් දැන් රැළ ආනන්ද මේක තමයි මේ ජරාවේ හැටි විනාශන රූපේ හැටිම ස්වභාවය තමයි මේක දුක කටගත්තද නෑ ඒතර බලන රූපේ අවබෝධ කරපේ බුදුරජාණන් කියනවා යථාර්ථය දන්නේ නැති කම නිසාමයි කියනවා තමන් උසස් කියලා හිතෙන්නේ තමන් පහත් කියලා තමන් සමානයි කියලා හිතෙන්නේ දැන් ඉන්දියාවේ එහෙම මේක හරියට තියෙනවා හීන කුල ලංකාවේ තියෙනවා ඔය අතුලේ තියෙනවා හීන කුල සමහර එක එක කුල වලට බෙදිලා නේ මේ ඔක්කොම මොකක් නිසාද රූපෙට බැඳිච්ච නිසා දැන් ඉන්දියාවේ එහෙම තියෙනවා අර එක පොකුණක් මට මතකයි ඒකේ ඉහළ මේ පොකුණේ උඩින්ම නාන්නේ බ්‍රාහ්මණ ඊළඟට ඒකේ මැද හරියේ නාපු එකේ ඊගාව කොටස නාන්නේ ඊට වඩා සාමාන්‍ය උසස් අය අර සබනුයි අකර මුත්‍රු චූ කරපු ඔක්කොම ගලාගෙන යන අවසානයේ එතන නාන්නේ කවුද හීනම කුලේ අය එතන මේ ඔක්කොම තියෙන්නේ මොකද්ද සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක්. එතන ඒ මිනිස්සු මේ හතර මහා ධාතුන්ගෙන් හටගත්ත කැඩී බිඳී යන නැසී වෙනසී යන රූපයක් කියලා තියෙන්නේ දැනගන්න තාක් ඔය හීනේ හීනයි උසස් සමානයි කියන හිතේ නැති වෙයිද? නැති වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාන්ස කියන්නේ මේ ජීවිතය ගැන කොහොමද බලන්න ඕන? බෙද බෙදා බලන්න. ඒ කියන්නේ පින්වත්නි මේ ජීවිතය බෙද බෙදා බලනකම් අපේ මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දැන් බලන්න දන්නාද ඉඳන් කෑවේ නැද්ද අපි? කෑවේ ඇති වුණාද? දන්නාද ඉඳන් නිදාගත්තේ නැද්ද? ඇති වුණාද? දන්නාද ඉඳන් විලාහිත දැන් මම දැක්කද විලාහිතාවල කටවුට් තියෙනකොට පාරවල් වල මේ සතියෙන් දෙකෙන් ඒ විලාහිතාවල කටවුට් මේ වෙනස් කරනවා. ඒත් මෝඩ කෙනෙක් ගිහිල්ලා මේක තමයි අඳුමක් ගන්නවා ගිහිල්ලා. දැන් ඇති වුණාද? එතන ඒක කෙලවරක් වෙන්නේ අනිත්‍යයි අනිත්‍ය වූ දුක් දෙ ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුමක් වෙනස් කරගන්න එක නෙමෙයි ඒකත් එක්ක හටගන්න මානසික අරුබුද නේද දැන් ඒක වෙනස් කරන්න ගිහිල්ලා කොච්චර මානසික අරුබුදයකට මුහුණ දෙන්න ඕනද එතන අනිත්‍ය කියලා දන්නවනම් එයාට ඒ අරුබුද එනවද නෑ කියන බුදුරජාන්සේ දේශනා කරන උසස් කියලා හෝ පහත් කියලා හෝ හීනයි කියලා හෝ මධ්‍යස්ථයි මේ සමානයි කියලා හිතෙන්නේ මේ රූපේ ගැන දන්නේ නැහැ කියනවා මොකද දන්නේ නැත්තේ රූපේ ගැන රූපය කැඩී බිඳී යන අනිත්‍ය වූ දුක් වූ රූපයක් කියලා යථාර්ථයක් ඇසේ දන්නේ නැහැ කියනවා. අවබෝධය නේද බලන්න මේ අපේ ශරීරයේ පවතින අපි ආහාර දෙන නිසානේ. දැන් අපි කෑම නොකෑ හිටියොත් එimhe අපේ රූපේ පෝෂණය වෙනවද? මේ විදිහට තියෙනවද? නැහැ. එහෙනම් මේ රූපේ කෙනෙක් පවතින මොකක් නිසාද? ආහාර නැමැති හේතුව නිසා. ආහාර නැමැති හේතු සපයන්නේ නැත්තම් රූපේ පවතිනවද? නැහැ. රූපේ පවතින්නේ. එහෙනම් හේතුමින් හටගත්ත රූපයක් තමයි මේ. රූපේට තමයි අපි ලකුණු දෙන්නේ උසස් කියලා හරි පහත් කියලා හරි හීනයි කියලා හරි නේ. බුදුරජාණන් කියන යථාර්ථයේ වශයෙන් රූපය ගැන දන්නේ නැති නිසා කියලා. ඊළඟට කියනවා වේදනාව. දැන් මේ කියන්නේ මොකක් ගැනද? තමන් ගැන. දැන් තමන්ගේ ජීවිතේ බුදුරජාණන් කොටස් පහකට වෙන් කළා කියනවා වේදනා, රූප, ඊළඟට වේදනා. වේදනා කියන්නේ මොකද්ද? විඳීම. විඳීම කොටස් ප්‍රධාන වශයෙන් අපේ ඇස කනනාසේ දිවකය මනසේ හට ගන්නවනේ විඳීම ඇසේ හට ගන්නවනේ ඇසේ හට ගන්නවා දුක් විඳීම සැප විඳීම උපේක්ෂා විඳීම දුක් සැප රහිත විඳීම කනෙත් හට ගන්නවා නාසෙත් හට ගන්නවා දිවෙත් හට ගන්නවා ඊළඟට කයෙත් හට ගන්නවා මනසෙත් හට ගන්නවා බුදුරන් දේශනන කෙනෙක් හිතනවා කියනවා ඒ වේදනාව මුල් කරගෙන වේදනාව ගැන දන්නේ නැති නිසා වේදනාව එයා හිතන මම උසස් කෙනෙක් මම පහත් කෙනෙක් මම සමාන කෙනෙක්. ඒ මොකද එහෙම හිතන්නේ? අනිත්‍ය වේදනාව අනිත්‍යයි කියලා දන්නේ නැහැ කියනවා. දුක් වූ වේදනාව දුකයි කියලා දන්නේ නැහැ කියනවා. වෙනස් වෙන වේදනාව වෙනස් වෙනවා කියලා දන්නේ නැහැ කියනවා. ඒකයි කියනවා එයාට එහෙම අදහසක් ඇති වෙන්නේ. කොහොම අදහසක්ද? උසස් කියලා හරි පහත් කියලා හරි සමානයි කියලා හරි. ඊළඟට එතකොට බුදුරජාණන් එතකොට අපිකම වේදනාව වේදනාව හටගන්නේ හේතුවකින් මොකෙන්ද වේද හටගන්නේ වේදනාව මේ හේතුව ස්පර්ශයෙන්
දැන් ඇස ගමු අපි ඇසෝසේ ගලමු ඇසර රූපයක් පේනවා ඇස රූපයක් පේද්දී ඇසයි රූපේ විඥානය ඇතුළේ එකතු වෙනවා ඇසයි රූපේ විඥානය ඇතුළේ එකතු වෙනවා එකතු වෙනකොට ඒ පේන රූපේ තියෙන සැපහට ගන්න ස්වභාවයක් නะ ලස්සනයි නං හිත සතුරු වෙනවා නම් මොකද එන්නේ ඒකට සතුටක් අට ගන්න ඒ රූපේ කැතයි නං දැක්ක එක පාට රූපය ඒ රූපේ කැතයි ඒක හිත සතුටක් අට ගන්න එතන මොකද වෙන්නේ දුක හට ගන්න ඕනේ ඇසයි රූපය විඥානයයි එකතු වෙනවා ඊළඟට රූපය වෙන ගානක් නැහැ ඒ දුකකුත් විශේෂයක් නැහැ සැපකුත් විශේෂයක් නැහැ ඒක හට ගන්නෙත් මොකෙන්ද ඇසයි රූපය විඥානයයි එකතු වීමෙන් හටගන්නේ ඕනේ එතකොට එයා දකිනවා නම් මේ වේදනාව හටගන්නේ මොකෙන්ද ස්පර්ශයෙන් එන සැපක් හටගද්දි හටගන ස්පර්ශයෙන් දුක කටගත හටගන්න ස්පර්ශයෙන් උපේක්ෂාව කටගත හටගන්නේ ස්පර්ශයෙන් එතකොට එයා දකින්නේ එහෙනම් මේවා අනිත්‍යයි එහෙම අනිත්‍ය කියලා අදහසක් තියෙනවනම් එයා දන්නවනම් උසස් කියලා අදහසක් එන්නේ නැහැ සමානයි කියලා අදහසක් එන්නේ නැහැ හීනයි කියලා අදහසක් එන්නේ නැහැ කියනවා එහෙනම් ආයතන හයේම විඳීම ආයතන හයේම විඳීම හටගන්නේ මොකක් නිසාද ස්පර්ශය නිසා ස්පර්ශය නිසා. ඉතින් බුදුරහන් දේශනා කරනවා එයාට එහෙම අදහස එන්නේ යථාර්ථය දන්නේ නැති නිසා කියලා. මොකද යථාර්ථය කියන්නේ ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා. ඇත්ත ස්වභාවය දන්නව නම් එයාට එහෙම අදහසක් මහණෙනි ගෘහපති එන්නේ නැහැ කියලා. බලන්න මේ ධර්මයේ ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඇයි තේරුම් ගන්න අමාරුයි? නුවණ අපේ වැඩි නිසාද නැති නිසාද? නුවණ නැති නිසා. නුවණ වැඩි නම් අපිට වහා වැටෙන්න එපා නේ. නූන වැඩන වහ වැටෙන්න ඕනේ. එතකොට මේක හරි ලස්සන දෙයක්. එතකොට කියන ගෘහපතිය මේ වේදනාව ගැන. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අපේ හිත සතුටු වෙන්නේ යමක් ලබා ගැනීමෙන්ද යමක් නැතිවීමෙන්ද? අපි යමක් ලබා ගැනීමෙන් සතුටු වෙන්නේ. නමුත් සැබෑම සතුට තියෙන යමක් ලබා ගැනීමෙන්ද යමක් අපි ලබා ගැනීම කියන්නේ මෙහෙමයි. යමකට අපේ හිතේ ඒ කෙනේ තියෙන ඇල්ම අපේ හිත සතුටු වෙන්නේ හැමතිස්සෙම යමකට ඇලුම් කිරීමෙන්. නමුත් ඒක සතුටක් තියෙනවා තමයි. හැබැයි සතුටත් එක්ක ඊට පිටිපස්සෙන් තියෙන්නේ මොකද්ද? මහා ගිනි ජාලාවක්, පීඩාවක්. හැබැයිම සතුට තියෙන්නේ මොකේද? සැබෑම සතුට තියෙන්නේ ඒ ඇලුම් කරන දේ නැති වීමෙන්. නමුත් අපි බයයි. අපි ඇලුම් කරන දේ එක සැරේ අත්හරගෙන දැන් අපි හිතුව ඔයගොල්ලෝ කරාබුවක් තියෙනවා කියලා හිතමු. දැන් අම්මලා කරාබුවට ආසයිනේ. කියලා හිතමු. කින කරාබුව දෙන්න මට. චෛත්‍යයකට පූජා කරන්න. කිව්වොත් එක සැරේ ගවලා දෙයිද? ඇයි? බයක් කරගෙන ඉතන මට කෝ මඟුල් ගෙද දාන්නේ කරාබුවක් නේ ඇයි අපේ හිත සතුටු වෙන්නේ මොකක්ද ඒක තිබීමෙන් එතන පොඩි සතුටක් තියෙනවා පොඩි සතුටක් තියෙන හැබැයි ඒක අත්හැරියොත් ඊට වඩා සතුටක් තියෙනවා අග්‍රු සතුටක් තියෙනවා එතකොට අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ යමක් ලබා ගැනීමෙන් යමකට ආස කිරීමෙන් නිසා අපිට පේන්නෙම ආස කරන්නම හිතෙන්නේ නමුත් යමක් අත්හැරීමෙන් තියෙන සතුට අපි දන්නේ නැති නිසා අපි ඒකට යන්න මොකද වෙලා තියෙන්නේ අපේ හිත යන්න පෙළඹෙන්නේ නැහැ මං කියන්නේ තේරෙන්නේ ඒ කියන්නේ අපේ හිත හැමතිස්සෙම සතුට වෙන්නේ යමක් ලැබීමෙන්මයි දැන් මේ බෝධි පූජා තියලා තියා සෙත් කවි කිය කියන්නේ කේන්දර බලබලා සුබ නැකතට මේ නැකත් අල්ලල්ල මොකද හිත කරන්නේ ඈ ලබාගෙන සතුට වෙන්න හැබැයිම සතුට කියන්නේ මොකද්ද ඒකෙ හිතේ ඇල්ම නැති වෙනවන කවුරුහ බෝධි පූජාවක් තිබ්බද අනේ මගේ හිතේ තියෙන ආසාව දුරු වේවා තිබ්බද එහෙම නැත්තම් කියනවද කවුරුහ ගින් කේන්දර බැලුවද අනේ මේ ජෝතිෂ තුමනි මාගේ කේන්දරේ බලන්න මගේ මේ හිතේ ඇල්මක් තියෙනවා මේක දුරු වෙන නැකතක් තියෙනවද කියලා බලන්න කවුරුහ ගින් බැලුවද නෑ එහෙම නේ බලන්නේ අනේ හොරු පයින්නවා අරක නැති වෙනවා මේක නැති වෙනවා අපලයි මොකද්ද මොකද ලැබලා තියෙන්නේ කියලා බලන්න කියලා කියන්නේ මොකද්ද ඒ ලබා ගන්න තියෙන දේවල් රඳවා ගන්න ඇයි අපේ හිත පටුයි ඇත්ත ස්වභාවය අපි දන්නේ නැහැ දැන් කවුරුවක් දැන් මිත් කියලා වරන් නැහැනේ කේන්දර බැලි සුබ නැකත් කිරීම් නේ එක්කෙනෙක්ව තව පිනුතුට ඇහුනද මා එකකවත් කියනවා ආනේ මේ සුබ නැකත මාගේ හිතයි තණ්හාව දුරු වීමටයි එහෙම කවුරක් අපතනවද නැහැ ඇයි ඒකට හේතුව සියලු දෙනාගේම බලාපොරොත්තුව තමන් ආස කරන දේවල් තමන් ළඟම තියෙන්න ඕනේ. ඇයි එහෙම අදහස් තියෙන්නේ? එයා දන්නේ අත්තරීමෙන් ලබන්න පුළුවන් සතුට කොයි වගේ උතුම් එකක්ද කියලා දන්නේ. ඒක දන්නේ කවුද?
බුදුරජාණන් වහන්සේ දන්නවනේ. ඊළඟට රහතන් වහන්සේලා දන්නවා. අනිත් අය ඉතින් දන්නේ නැහැ. අනිත් අය බදාගෙන තමයි සතුටු වෙන්නේ. එතන මෙහෙම දැන් බුදුරජාණන් මේ කියන විදිහට බෙද බෙදා බැලුවොත් රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් එකක්. වේදනාව කියන්නේ ස්පර්ශයෙන් හටගත් එකක්. ඊළඟට සංඥාව. සංඥා කියන්නේ මොකද්ද? හඳුනා ගැනීමනේ. හඳුනා ගැනීම කියන්නේ. ඒ කියන්නේ උපමාවකින් අපිට තේරුම් ගන්න පුළුවන් නේ. දැන් අපි අවුව වෙලාවට ඈත බලනවා. ඈත බලනකොට අපිට පේන මොකක් තියෙනවා වගේද? වතුර තියෙනවා වගේ නේ. ඒකට අපි මොකද්ද කියන්නේ? මිරිඟුව. දැන් කෙනෙක් එතන ගිහින් බලනවා. එතන වතුර තියෙනවද? ඒ වගේ නැද්ද අපි හඳුනාගත්ත දේවල්? හඳුනාගත්ත දේවල් දැන් අපි පාරේ යද්දි මේ අපිට පේන ඔය පේස්ටි සොප් එහෙම නේ. ඔය බනිස් එහෙම තියලා තියෙන කඩවල් පේන. අපි ගිහිල්ලා කන්න අතර ගත්තා. අනේ කන්න බෑ මිලූ රහන්නේ පාපිටි ගොඩ. නමුත් ගිහිල්ලා බදාගන්නේ. සෑහෙන රසක් ඇති කියලා. බැන බැන නෝ ඒ මොකද්ද කියලා. එතන මොකේද අපි හැවටුනේ? සංඥාවට හැවටුනේ. සංඥාවෙන් විතර හැවටුනේ. සංඥාවට මේ හැවටුනේ. තියෙනවා වගේ පේනවා එතන ගියාට පස්සේ. එතන ගියාට පස්සේ නෑ එහෙම එකක්. එහෙම නෙවෙයිද මේ ආවේ? දැන් ඔයගොල්ලෝ රෙදි තියෙන කඩවල් වලට යනවා. අරගෙන ලස්සන අර ලයිට් ගහලා පාට පාට ලයිට් ගහලා ඇඳුම් වල තියෙනවා. ඇඳන් ආපස්සේ මෙන්න නූල් එක ගැලවිලා එක අඳින්න බෑ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම කොච්චර වෙනවද? ඇයි ඒ? තියෙනා වගේ පේනවා. රැවටිල්ලක් තියෙන්නේ. එතකොට බුදුරජාසේ කියනවා එහෙනම් මේ සංඥාව ඇසේ හටගන්න සංඥාව එකට කියන රූප සංඥා නේ. කනේ හටගන්න ශබ්ද සංඥා, නාසය හටගන්න ගන්ධ සංඥා, දිවේ හටගන්න රස සංඥා, කය හටගන්න පොට්ටබ්බ සංඥා, මනසේ හටගන්න ධම්ම සංඥා. මේ සංඥා ඔක්කොම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හටගන්නේ. එතකොට එයා ඒක දන්නේ නැහැ. හඳුනා ගැනීම ස්පර්ශයෙන් හටගන්නේ කියලා දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා හිතනවා මම උසස්. මම සමාන කෙනෙක්. මම හීනයි. අන්න හිතනවා. එයා ගැන එක එක නිමිත් මේ මිමි වලට එයා යනවා. යන්නේ මොකක් නිසාද? හේතුන්ගෙන් හටගත් එකක් මෙතන තියෙන්නේ කියලා එයා යථාර්ථයක් වශයෙන් දන්නේ. පිංගත හොඳට බලන්න මේ ධර්මය. ඔයගොල්ලෝ සිංහල බෞද්ධලා ඉපදු නිසා මේක කතා කරන්න පුළුවන් නේද? ඒක බලන්න වෙන ආගමක උපන්න නම් මොකද ඉතින් කරන්න තියෙන්නේ? අත් දෙක උඩට දාගෙන දෙවියන් වහන්සේ මාව බේරගනින් කියලා කියන්න තමයි වෙන්නේ. ඈ ඉල්ලන්න වෙන්නේ. ඒතර බලන්න අපේ බුදුරජාණන්ගේ ධර්මයේනේ මේ ඇත්තනේ. මොකද ඇත්ත? අපි මේ දුක් විඳින්නේ මොකන් නිසාද? ඇත්ත දන්නේ නැති නිසානේ. ඇත්ත දන්නවනම් පීඩාවක් හටගන්නවද? හටගන්නේ නැහැ. ඇයි ඔබට මතකද බුදුරජාණන්සේ කාලේ දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාගතුන මට හරි පුදුමයි. මම කැලේ භික්ෂුන් වහන්සේලා ඉන්නෝ දකින්න. ගහක් යට ඉන්නේ. එක වෙලා පින්ඩපාතේ ගිහිල්ලා මොනවා හරි ලැබෙන දෙයක් වළඳලා ඉන්නේ. මේ භික්ෂුන් දැක්කම හරි ප්‍රියමනාපයිනේ. මේ භික්ෂුන් හරි සතුටින් ඉන්නේ. හැබැයි එක වෙලක් වළඳලා පින්ඩපාතේ ගියාම ලැබෙන දෙයක් වළඳලා ගහකට තමයි ඉන්නේ. මුකුත් වෙන සැපක් නැහැ. සතුටින් ඉන්නවනේ මේ භික්ෂුවන්. කොහොමද භාග්‍යතුන් වහන්සේ කියලා ඇහුවා. කිව්වා පින්වත් දෙවිය ඒකට හේතුව කිව්වා. භික්ෂුන් වහන්සේලා අතීතේ මට මේවා නොලැබුණා කියලා පසුතැවීමක් නැහැ කිව්වා. අතීතේ ගැන පසුතැවීමක් අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා පසුතැවීමක් නැහැ කිව්වා. අනාගතේ ගැන ප්‍රාර්ථනාවක් නැහැ කිව්වා. මේව ලැබේවා අරව ලැබේවා කියලා ප්‍රාර්ථනාව දැන් ලැබෙන දෙයක් වළඳලා ගහක් යට ධර්මයේ සිහි කරගෙන සිහිනුවණින් වාසය කරනවා කියනවා. දෙවිය මම දකින්නේ මේ අතීතය ගැන ශෝක කර කර අනාගතය ගැන හිත හිතා ඉන්න අයගේ ස්වභාවය මෙන්න මේ වගේ කියනවා. අපි වගේ වෙන බලන්න කියනවා. දෙවිය උණ බට ටිකක් කපලා ගත්තා. බට ටිකක් කපලා ගත්තා. බට පඳුර කපලා අරන් අවුවේ දැම්මා. මොකද වෙන්නේ? අවුවේ දැම්මට පස්සේ වේලිලා යනවා. අපි වේලිලා නෙවෙයි දින්නේ. ඈ වේලිලා ඉන්නේ හැම තිස්සෙම හිතින් කරකුට්ටන් වෙලා. තෙත බරිත වෙන්නේ මොකෙන්ද? කොච්චර කෑම කෑවත් තෙත බරිත වෙන්නේ නැහැ මේක. තෙත බරිත වෙන්න නම් ධර්මයේ වැඩෙන්න ඕන හිතේ. එතකොට ඉන්න බලන් තෙත බරිත වෙලා. කියනවා අතීතයේ ගැන ශෝක කර කර අනාගතයේ ගැන පතපතා ඉන්න අය දෙවිය හරියට අවුවට කපා දාපු බට දඬු වගේ කිව්වා. හරිනේ? අපි බට දඬු වගේ දින්නේ නැද්ද? ඒ වගේ ඉන්නේ අපි. හැමතිස්සෙම විඳෝ විඳෝ නෙවෙයි දින්නේ.
ඒක අතීතයේ වුණ මොනවා හරි හිත හිතා ඉන අනේ අරක් කරගන්න බැරි වුණා. දුව බලන්න යන්න බැරි වුණා. අරක් කරගන්න බැරි වුණා මේ කරන්නේ. අනාගතය ගැන හිතන අනේ මට අනාගතයවත් එක් කරගන්න පුළුවන් නම් කියලා ඔන්න හිත හිතා ඉන්නවා. නේද? එතකොට අතීතයේ එතකොට මොකද වෙන්නේ? හරියට බුදුරන් දේතකනේ බටදඬු වගේ කියන. දැන් එක වේලක් වළඳලා ලැබෙන දෙයක් වළඳලා මේ ගහක් යට හිටියත් අර භික්ෂුන් වහන්සේගේ අපේක්ෂා මොකද්ද? අතීතය ගැන සෝක කිරීමකුත් අනාගතය ගැන පැතීමකුත් නෑ. වර්තමානයේ සිහිනුවණි ඉන්නවා. ඒතර පීඩාවක් හටගන්නවද? හටගන්නේ නෑ. ඒකේ කියන දෙවිය ඒකට හිත. එහෙනම් ඔන්න සතුටින් ඉන්න බේත. මොකද්ද බේත? හොඳම ඖෂධය. මොකද්ද? අතීතයට හිත යනකොට අතීතය ගැන සෝක නොකර ඉන්න පුළුවන් මනසක් හදාගන්න ඕන. අනාගතය ගැන පතනකොට පතන්න නැති මනසක් හදාගෙන ඉන්න ඕනි. වර්තමානයේ සිහිනුවණින් ඉන්න ඕනි. ඔන්න බේත අල්ලගත්තොත් හරි. කෑම තිබුණත් එකයි නැතත් එකයි. නේ? එක වේලක් කෑවත් එකයි නැත එක වේලක් නැත් දෙවේලක් කෑවත් එකයි. නේද? එහෙම ඕන විදියක ඉන්න පුළුවන්. මොකක් නිසාද? අර ධර්මයෙන් යට සතුට තියෙන නිසා. එතකොට දැන් අපි මේ දැන් බුදුරහන්සේ දේශනා කරන දැන් ওই විදිහට බලනවා නම් ওই විදිහට බෙද බෙදා බලනවා නම් අර රූපේ ගැන වේදනාව ගැන සංඥාව ගැන සංඥාව කොයි වගේ කිව්වේ? මිරිඟුවක් වගේ නේද? අතර මේකෙන් අපි ගොඩ යන්නේ කවද්ද? මේක මිරිඟුවක් කියලා අත්හරින්නේ කවද්ද? අත්හරින්න අපි නුවණින් විමස විමසම බලන්න ඕනි. නුවණින් විමස විමසම බලන්න ඕනි. නුවණින් විමස විමස බැලුවේ නැත්නම් අපිට මේ කවදාවත් පේනවද? නෑ. කවදාවත් පේන්නේ නෑ. දැන් ඇස අනිත්‍ය කියලා අපිට ඇස් දෙකට පේන්නේ නෑනේ. ඇදිරි පිනුවත් වැඩක් නෑනේ. ඒක අපි ටික දසින් අමතක වෙනවා. නුවණින්ම දකින්න ඕනි රූපය අනිත්‍යයි. ඊළඟට වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. ඊළඟට සංස්කාර රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. ඒ චේතනාව ගැනත් අදහසක් තියෙනවා. මොකද්ද? ඒ චේතනාව ගැන යථාභූත ඇත්ත දන්නේ නැති නිසා චේතනාව හටගන්නේ මොකෙන්ද? සංස්කාරණේ චේතනාව කියන්නේ ස්පර්ශයෙන්නේ. දන්නේ නැති නිසා එයා හිතනවා මම උසස්, මම පහත්, මම සමානයි. ඔක්කොම හිතෙන්නේ මොකන් නිසාද? සංස්කාර කියන දේ අනිත්‍යයි කියලා දන්නේ නැති නිසා. අනිත්‍යයි කියලා දන්නව නම් එයාට එහෙම අදහසක් එනවද? නෑ. එහෙම අදහසක් එන්නේ නෑ කියනවා. ඊළඟට විඥානය. විඤ්ඤාණ කියන්නේ මොකද්ද? දැනීම. දැන් අපි අපිට රූපයක් පේනකොට අපි වහා දැනගන්නේ නැද්ද ඒක? වහා දැනගන්නවා ඒක. ඒකට කියන විඤ්ඤාණය කියලා. දැන් ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන හයෙම හටගන්නවා මේක. එතකොට මේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන හයෙම හටගන්න විඤ්ඤාණය. එයා දන්නවනම් අනිත්‍යයි කියලා. දැන් විඤ්ඤාණය හටගන්නේ නාම රූප නිසා. නාම කියන්නේ කරුණු පහකටනේ. වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශ, මනසිකාර පහ. රූප සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් එතන මේ නාම රූප වලින් තමයි මොකද හටගන්නේ? විඥාණය. එතන විඥාණය අනිත්‍යයි කියලා දන්නේ නැති නිසා, දුකයි කියලා දන්නේ නැති නිසා, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නේ නැති නිසා මොකද හිතෙන්නේ වෙන්නේ? මම උසස්, මම මධ්‍යස්, මම සමානයි, මම හීනයි කියලා හිතනවා කියනවා. අර මේවත් එක්ක අපිට වෙන ප්‍රශ්නේ තමයි මේවත් එක්ක අපි පීඩාවටපත් වෙනවා. මේ පීඩාවටපත් වෙන්නේ නැද්ද? උසස් කියලා හිතුවත් පීඩාවටපත් වෙන අය. උසස් කියලා කියන එක නා හිතනවා මට මේ ලෝකේ සලකන්ට ඕනි. නේද? මධ්‍යස්ස කියන හිතන එකකටත් එහෙම වෙන්න පුළුවන්. හීනයි කියලා හිතන එකකටත් එහෙම වෙන්න පුළුවන්. එතන අනිත්‍ය වූ රූපයක්, අනිත්‍ය වූ වේදනාවක්, අනිත්‍ය වූ සංඥාවක්, අනිත්‍ය වූ සංස්කාරයක්, අනිත්‍ය වූ විඥානයක් නේද මම කියලා මේ අපි අල්ලන් ඉන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? තියෙනවද? වෙනස් වෙන රූපයක්, වෙනස් වෙන වේදනාවක්, වෙනස් වෙන හඳුනා ගැනීම, වෙනස් වෙන සංස්කාර, වෙනස් වෙන විඥානයක් කියන පහ නෙවෙයිද මේ ක්‍රියාත්මක වෙන්නේ? ඇස් දෙකේ, කන් දෙකේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. එතන මේ පහ අල්ලගෙන නෙමෙයි අපි දුක් විඳින්නේ. මේ පහ අල්ලගෙන දුක් විඳින්නේ අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වෙන ස්වභාවය යුතු දේවල් ටිකක් තමයි මේ මගේ
මම මගේ පැවැත්මයි කියලා අල්ලගෙන ඉන්නේ. එතකොට මේක අනිත්‍ය වූ දුක් වූ වෙනස් වන ස්වභාවය යුතු දේවල් කියලා නුවණින් දැක්කොත් මොකද වෙන්නේ? මෙයා මේවා කෙරෙහි තියෙන ඇල්මට මොකද වෙන්නේ මෙයාගේ හිතේ? ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වුණු සතුරෙන් ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අතිශයින්ම සතුරෙන් ඉන්න පුළුවන් එනම් මොකෙන්ද? මේවා කෙරෙහි මේවා ඇත්ත ස්වභාවය දැනගෙන යථාර්ථය දැනගෙන මේවා කෙරෙහි තියෙන ඇල්ම දුරු කිරීමෙන්. ඇල්ම දුරු කරන්න මොකද කරන්න ඕනේ? අපි ධර්මයේ සිහි කරන්න ඕනේ. ඇත්ත ස්වභාවය රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුකින් හටගත්ත නැසී වෙනසී යන දෙයක්. වේදනාව කියන්නේ ස්පර්ශයෙන් හටගන්න නැසී වෙනසී යන දෙයක්. සංඥාව කියන්නේ ස්පර්ශයෙන් හටගන්න නැසී වෙනසී යන දෙයක්. සංස්කාර කියන්නේ ස්පර්ශයෙන් හටගන්න නැසී වෙනසී යන දෙයක්. විඥානය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න නැසී වෙනසී යන දෙයක්. එතකොට මෙහෙම සිහි කරද්දී එයාගේ වැඩෙන්නේ මොකද්ද? යථාර්ථ රූමන නුවණ වැඩෙනවා. යථාර්ථය තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව වැඩෙනවා. එතකොට ප්‍රඥාව වැඩුණොත් මොකද වෙන්නේ? ඕන දෙයක් ඇට අත්හැරගන්න පුළුවන්. අත්හැර ගැනීම ගැන සතුටක්ද හටගන්නේ දුකද්ද? සතුටක් හටගන්නවා. එතකොට බලන්න අපි අත්හැරීමෙන් අපි අල්ලා ගැනීමෙන් සතුට වෙන්නේ මොකක් නිසාද? ඒකේ ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා. ඇත්ත ස්වභාවය අපි දන්නේ නැති නිසා තමයි අපි මේ විඳෝ විඳෝ ඉන්නේ. ඒවට බැඳි බැඳි ඉන්නේ, පීඩාවෙන් ඉන්නේ. මේක අපි අවබෝධ කරනකම් මේ පීඩාව ඉවර වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ බණ අහලා දැන් යනකොට හතරම වැස්සක් වයින් ඔක්කොටම ආහුල ගන්න මැනික් කරසා. ඕගොල්ලෝ මොකක් වෙයිද? පොරකයි බස් එකෙන් බැහැලා ඈ ආමට ඕන වැඩියෙන් මට. ඇයි ඒ? ඒක තමයි අවබෝධ කරනකම් හිතේ ඇති ස්වභාවය. ඉතින් හරිද? දැන් දැකේ පහුගිය කාලේ දේශපාලන ලෝකේ ගොඩාක් ස්ටේජ් වලට නැගලා කරන්නේ බණින එකද ಗುಣ කියන එකද? එක්කෙනෙකුට ඡන්ද දෙන්න හොඳ නැහැ. ඇයි ඒ? ඔක්කොම බණින එකනේ කරන්නේ. බණින්න ඕනේ නැහැ නේ එහෙමනම්. අවංක මිනිස්සුයෙකුට අනිත්තර බණින්න ඕනේ නැහැ. කියන්න බැරිය. මට ප්‍රතිපත්තියක් තියෙනවා. මගේ ප්‍රතිපත්තිය මේක. මම ක්‍රියාත්මක කරන කැමති නම් මට ඡන්ද දෙන්න. එහෙම දෙන්න පෞරුෂයක් කවුරුවක් නැහැ. ඔක්කොම කියන්නේ මොකද්ද? අරගොල්ල හොඳ නැත. අපි ෂෝක්, අපි ශේෂ්ඨයි. අරගොල්ල කියන්නේ මොකද්ද? උඹලා හොඳ නැත. අපි ශේෂ්ඨයි. අනිත් අය කියන්නේ මොකද්ද? ඒගොල්ලොත් ඒකමයි කියන්නේ. කවුරුහක් ඕගොල්ලෝගේ එක මං හිතන ඕගොල්ලෝ ගියා නම් දැක්කද? අපි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ප්‍රතිපත්තියට අපි ක්‍රියාත්මක වෙන ඕගොල්ලෝ අපි කැමති නම් දෙන්නේ. මේක තමයි ප්‍රතිපත්තිය. ඉතින් එහෙම කියලා පව කරගෙන තු බහින පුළුවන් ස්ටේජ් එකකින් බහැපු කෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් නෑ. අකුසල් ගංගාවේ පීනුව විතරයි කරේ. මං කල්පනා කළා බණින එක විතරනේ අවුන්ට් අනිත් අයට කරන්නේ. බැනලා ඡන්දෙ ගන්න. එහෙමද කරන්න ඕනේ? එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? අවිද්‍යාව නැමැති අඳුරේ ඉන්න ලෝකයාට හොයාගන්න බෑ මොකද්ද කරන්න ඕනේ කියලා. ධර්මයේ දන්නේ එක්කෙනා. එයා හිතනවා මේ ලෝකේ අනිත්‍යයි. අනිත්‍ය වෙන ස්වභාවයට යමක්ද? යමක ස්වභාවය අනිත්‍ය නම් අනිත් වෙලා යයි කියලා උපේක්ෂාවෙන් ඉන්නේ නැද්ද? දැන් දැක්කනේ පහුගිය කාලේ වෙච්ච දේ. ධර්මයේ දන්නේ නැති එක නෑ. හැමදෙස් විදිහ ඔය ස්වභාවයෙන් තමයි ඉන්නේ. ධර්මයේ දන්නේ නැති එක නා සාන්තව සුවසේ පහසුවෙන් ඉන්න යථාර්ථය දන්නවනම් නැත්තම් ඉතින් කම්පා වෙවි ඉඳලා මැරල යන තමයි වෙන්නේ. මැරල කියලා අපාය යන තමයි වෙන්නේ. ඉතින් අපිට මේ දුර්ලභ අවස්ථාවේ මේ බුද්ධ ශාසනයේ මේ මනුස්ස ජීවිතේ මේ අනිත්‍ය දේවල් දුක් දේවල් හේතුන්ගෙන් හටගත් දේවල් කියලා අවබෝධ කරගන්න බැරි වුණොත් එimhe කවුද මේක අපිට අවබෝධ කරගන්න කියලා දෙන්නේ ආයිම? ඒක හොඳට තේරුම් ගන්න මේ ජීවිතේ විතරයි මේක තියෙන්නේ. මේ අවස්ථාවේ මේක තේරුම් ගන්න මහසිකත්තේ නැත්තම් ආයිත් අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හැම මිම්මක්ම තියෙන්නේ මේ අනිත්‍යය කියලා දන්නේ නැති නිසා, වෙනස් වෙනවා කියලා දන්නේ නැති නිසා, දුකට අයත් කියලා දන්නේ දුකට අයත් දෙයක් කියලා දන්නේ. දන්නවනම් ගැටලුවක් තියෙනවද? මේ උපේක්ෂාවෙන් ඉන්නවා. මේ මධ්‍යස්ථව ඉන්නවා. නොගැටි ඉන්නවා, නොඇලී ඉන්නවා. ධර්මයේ තුලම ඉන්නෝ. එතකොට සැපේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ධර්මයේ ඉගෙනගෙන මේ මතක තියාගෙන විමසීමස බලන මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කරණෙත් මේ ජීවිතේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වේ මොකද්ද? තමන්ගේ ජීවිතය ගැන කිව්වේ මේ. ඔන්න ඒ අනිත්‍ය වෙලා යන දේවල්. තව අවුරුදු 20ක් විතර යද්දී ඔය පිංගුතුන් කොහෙද? කොහෙද දන්නේ? එක්කෙනෙකුට තින්න හම්බෙන්නේ නැහැ 20ක් තව. අපි ඔක්කොටම. ඔන්න ඉතින් ඒ විසර තමයි පොර බැදිල්ල. පොඩි කලකට නේ.
අනිත ජීවිතයක් අපි ඔක්කොටම තියෙන්නේ කොයි වෙලාවෙද දන්නේ නැසී වෙනසී යන ටිකක් තමයි මේ ආස කරගෙන විඳෝ විඳෝ ඉතින් මේක අත්තර ගන්න ලැබුණොත් නුවණින් විමසලා ඉතින් නුවණේ පුරුදු නොකළොත් කවදාවත් අපිට මේක අත්තරින් හම්බෙන්නේ නැති ඒ නිසා අපිට නුවණ දියුණු කරන්න පුළුවන් ධර්මයේ හම්බෙලා තියෙනවා කල්යාණ මිත්‍රයේ හම්බෙලා තියෙනවා මනුස්ස ජීවිතයේ හම්බෙලා තියෙනවා හිතන්න පුළුවන්කම තියෙන මේ වෙලාවේ අපි මේ ධර්මයේ තේරුම් ගන්න තමයි මහන්සි ගන්න ඕනේ ඉතින් ඒ නිසා අපි හැමදෙනාට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ උපකාරයෙන් ඒ ධර්මයේ තේරුම් අරගෙන අපිට නුවණ දියුණු කරගෙන මේ අනිත්‍ය වූ දුක්ඛ වූ වෙනස් වන දේවල් වල ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න අප හැම දෙනාට වාසනාව ලැබිත්වා සාදු සාදු